තමන්ගේ වගකීම් ඉෂ්ට කරගන්න බැරිවීම කියන කාරණයෙන්ද හිටපු ජනාධිපතිවරයාට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට තමන්ගේ පෞද්ගලික මුදලින් මිලියන 100ක් ගෙවන්නේ අධිකරණ තීන්දුවේ නියමයක් කියලා තියෙනවා. මචන් අපි මේක අගය කරන තීන්දුවක් ඒ වගේම නිවැරදි තීන්දුවක් විදියට තමයි අපි සලකන්නේ. ඉතින් මේ වාස්තුග්‍රහයක වගකීම් තුනක් හිටපු ජනාධිපතිවරයාට මේ කණ්ඩායම එයාට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්නට ඕන. ජනාධිපතිවරයෙක් විදියට වැඩ කරනකොට ඒකට අදාළව තමන්ගේ වගකීම් ඉෂ්ට කරන්න බැහැ කියලා අධිකරණය හමු ඔප්පු වෙලා තියෙනවා නම් ඔහුට පක්ෂනායකත්වයක ඉන්න සුදුසුක කියන කාර්ය පිළිබඳවත් ප්‍රශ්නයක් එනවා. ඒක නිසා මෛත්‍රීපාල සිසේන මහත්මයාගේ නායකත්වයේ දැන් අතිබෞතරයක් මේ පක්ෂය ප්‍රතික්ෂේප කරලා තියෙන බව තමයි අපිට පේන්නේ. පාර්ලිමේන්තු නියෝජනය කරන 14 දෙනෙක් හිටියා දැන් ඉන්නේ 5 දෙනයි 9 දෙනෙක් ඉඳිලා තියෙනවා. ඒ වගේ කාරණා ඇතුලේ මේ වගේ තමන්ගේ වගේ මිස්ටර් කරන්න බැරි නායකයෙක් විදියට පක්ෂ නායකත්වයෙන් අයින් වෙලා පක්ෂය කරගෙන යන්න පුළුවන් කෙනෙකුට ඒ අවස්ථාව දීලා රටේ දේශපාලන ඉස්සරහට අරගෙන යන්න කටයුතු කරනවා නම් තීරණයක් ගන්නවා හොඳයි කියන කාරණේ අපි අවධාරණය කරමු. දැන් විමල් ලියුරවන්සලා උදේ ගම්මන් පිළල වගේ අය ඉතිහාසයේ තමන් කරපු සියලු වැරදි නොකරා කියන හැඟීමෙන් තමයි දැන් රටේ සිද්ධවන්නා වූ අමාරුකම් අසීරුකම් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අඟට දාන්න උත්සාහ කරනවා. අර සුනාමේනකොට සත්වේ ලීට ඇවිල්ලා ජීවිත බේර ගන්නවා වගේ එකක් තමයි ඕක. ඉතින් කොහොමවත් ඒ වගේ උඟක් කා උඟක් තැන් වල ඉන්න මේ රටේ වැඩ වරද්දපු අයගේට බරපතල වගකීමක් තියෙනවා ඒකට උදව් කරන්න. බරපතල වගකීම. අපි එදත් කිව්ව මේක වරදිනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්ද දෙන්න එපා. එයාට ප්‍රාදේශීය භාගක කළමනාකරණය කරන්න බෑ කරපු නැති කෙනෙක් රටේ වරදිනවා. ඉතින් අපේ වගකීම අඩුයි. හැබැයි නෑ එයාටම දෙන්න. එයා තමයි රටේ ගැලවුම් කරුවා. එයාගේ පස්සෙන් ගිහිල්ලා පොහොර ප්‍රශ්නෙත් හදලා රටේ අනිත් ආධික ප්‍රශ්නත් හදලා. ඒ හදපු අය දැන් එළියට ආවිල්ලා ශබ්ද විකාශන යන්ත්‍ර දාගෙන රෝහල වල මිනිස්සු ගන්න හදනවනම් ඒක බරපතල බංගලොත් එක්ක රටක මැතිවරණයකට වේදම් කිරීම ප්‍රශ්නයක් කියන එක තමයි කිව්වේ අපි කියන්නේ දෙක. මොකද මේ මැතිවරණය දේශපාලනයේ වෙනස් කරන මැතිවරණයක් නෙමෙයි. දේශපාලන ස්තර පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිවරණය. ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතල විදිහට අවුල් කරන මැතිවරණයක් නෙමෙයි මේක. මේක තිබ්බ කියලා ප්‍රජාතන්ත්‍රවාදී මුදුන් වලකට ලංකාවට පාත් වෙන්නේ නැහැ. විදායක ජනාධිපති ධුරයක් තියෙනවා, පාර්ලිමේන්තුවක් තියෙනවා, පළාත් සභාවක් නැහැ දැන්. පළාත් සභාවක් නැහැ කියලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයක් වෙලා දිනවා. කියන්නේ කවුරු හරි මට මේ ප්‍රශ්නයක් වෙලා දිනවා. ආණ්ඩුකාරයෙක් කියනවා ඒක දුවනවා සිස්ටම් එක දුවනවා ඉලදාරින් ඉන්නවා. දැන් බලාපොරොත්තු පාලන මන්ත්‍රීවරු 8700ක් විතර නැහැ කියලා නැති වුණොත් මොකද වෙන්නේ? පාලන කොමසාරිස්වරයා බලාපොරොත්තු පාලනයේදී පාලනය කරනවා. ඉලදාරින් ඉන්නවා අනිත් හැම එක යාන්ත්‍රණයක් තියෙනවා. ප්‍රාදේශීය සභාවක් තියෙනවා, නගර සභාවක් තියෙනවා. මේ ජනිත බිනාගේ නගර සභාව අරන් ගිහින් මන්ත්‍රීවරු දන්නේ නැහැ නේද? තියෙනවා.